ලක්තිරණ පුවතකට එහා කී රට ගැන කැක්කුමක්. තමුන්වහන්සේලා කවුරුත් දන්නවා අද අපේ රට මුහුණ දීලා තියෙන ඉතාම බරපතල ආර්ථික අර්බුදය හමුවේ අපේ සාමාන්‍ය ජන සමාජයේ යම්කිසි පිරිසක් විශ්වාස කළා රනිල් වික්‍රමසිංහ රටේ මුල් පුටුවට ගියාම ජාත්‍යන්තර වශයෙන් සහයෝගය එක පිට එක ලැබිලා ඒ වගේම මේ අර්බුදයට අදාළ තියුණු තීරණ අරගෙන වඩා කාර්යක්ෂම ලෙස මේ අර්බුදය උස්සන්න වීම වළක්වලා සමතේකට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගනු ඇතැයි කියලා. ඒ ඇතමුන් තුළ ඇතිවෙච්ච විශ්වාසයට අපි ගරහන්න ගියේ නැහැ. ඒ විශ්වාසය බොළඳ විශ්වාසයක් කියලා අපි පුරෝකතන දෙන්න ගියේ නැහැ. කෙනෙකුට එහෙම විශ්වාසයක් ඇති කරගන්න අයිතිය තියෙනවා. ඒ විශ්වාසය සනාථ වෙනවද නැද්ද කියලා තේරුම් ගන්න තුරු, ප්‍රත්‍යක්ෂ වෙන තුරු. කෙසේ වෙතත් අපිට අද තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එළවලා ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මහත්මයාව ජනාධිපති පුටුවට ගෙනාපු අරගලකරුවන් ඇතුළු සියලු දෙනාම අද වික්ෂිප්ත වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ ආවයි කියලා මොනවද ගත්තු විශේෂිත පියවර. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පතන එක ඇරෙන්න, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විශේෂ වැඩපිළිවෙලක් දිහා බලාගෙන ඉන්නවා ඇරෙන්න, මේ රටේ කිසියම් ආර්ථිකයේ ඇති වී තිබිච්ච කඩාවැටීමට අදාළ හේතු විමර්ශනය කරලා ඒ වැළැක්වීම සඳහා අඩුගානේ පනතක් හරි සම්මත කරගත්තා. දැන් අපි කවුරුත් දන්නවා පම්පෝරියට කියනවා අපනේන ආදායම ඉහළ ගිහිල්ලයි කියලා. සංඛ්‍යාලීකරණ වලට අනුව ඒක ඇත්ත. හැබැයි අපනේන ආදායමෙන් 80%ක් තියෙන එළියේ ලංකාවට එන්නේ 20%යි. ඉතින් අපනේන ආදායම වැඩි වුණාට වැඩක් නැහැ. ඒ ඒ ඒ විදේශ විනිමය ලංකාවට එන්නේ නැත්තම්. එතකොට එන්නේ නැත්තේ විදේශ විනිමය පනත තියෙන හිඩැස් හින්දා. හිල් හින්දා. එතකොට හිල් වහන එක මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. මේක තමයි පළමුවෙන්ම කළ යුතු දේ. ඒකවත් කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මුදල් ඇමති හැටියට දාපු අයවැය කෙටිකාලීන අයවැය අතුරු අයවැය කියනවා පනත් කීපයක් තියෙනවා සංශෝධනය කරන්න කියලා. සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන පනත් අතර මේකත් තියෙනවා. හැබැයි ඉතින් බලාපොරොත්තු නෙවෙයි මේ රටට ඕනේ. කඩිනම් පියවර. නමුත් කඩිනම් පියවර වශයෙන් කිසිවක් කරගෙන නැහැ. ඒ අතුරු අයවැය දැම්ම ඇරෙන්න වෙන මොනවත් මේ තිබෙන ආර්ථික අර්බුදයෙන් අපේ රට ගොඩ ගැනීම සඳහා කාර්යක්ෂමව කඩිනම්ව ගත්තු පියවර නැහැ. රාජ්‍ය අමාත්‍යවරු තොගයක්පත් කරගත්තට තව හෙට අනිද්ද ඇමති මණ්ඩලෙත් තව පහක් හයක් අලුතෙන් දිවුරුම් දුන්නට මේ තියෙන දැවෙන අර්බුදය විසඳන්න ඒ ක්‍රමවලින් බෑ. දැන් අපි දන්නවා දවසින් දවස මේ රටේ මිනිස්සුන්ගේ දුක් වේදනා දෝර කරනවා. නාගරිකව ඔබ දන්නවා කුලි නිවැසියන් ඉන්නවා. අද කුලිය ගෙවා ගන්න බෑ. කුලිය ගෙවුවොත් බඩගින්න ඉන්න වෙන්නේ, බඩගින්න මැරෙන්න වෙන්නේ. කන්න ටිකට ප්‍රමුඛත්වය දුන්න කුලිය දෙන්න වෙන්නේ. ගෙයින් එළියට දානවා. එහෙම අසරණ වෙච්ච ග්‍රාමීයවත් නාගරිකවත් කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල තමයි මන්දපෝෂණය අද වැඩිම වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය නාගරික සහ ග්‍රාමීය සකල ජනයා ඉතා දවසෙන් දවස අසහනෙන් අසහනයට දිලුදු භාවයේ පතුලට ඇදගෙන යන මේ ක්‍රියාදාමය වෙනස් කිරීම සඳහා ගත්තු පියවර කෝ? දැන් මේගොල්ලෝ හැමෝම කියන්නේ අපි මුල්‍ය අරමුදලේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක යනවා. දැන් මුල්‍ය අරමුදල කියනවා හදිසි ණය දීම් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන්නේ නැත කියලා. දැන් හැමෝම කියනවනේ ණය චීන ණය අර ණය මේ ණය කියනවනේ. දැන් ඊයේ පෙරේද වෙනකොට චීන ලංකාව චීනෙන් අරන් තියෙන ණය වලට වඩා වැඩි ඉන්දියාවෙන් අරන් තියෙන ණය තෝ කියන. ඒ අතරම අපේ රටේ අරන් තියෙන ණය වලින් 147ක් විතර මුල්‍ය වෙළඳපොළෙන් ගත්තු ණය, වැඩි පොලියට ගත්තු ණය. ඒ වැඩි පොලියට ගත්තු ණය වලින් 180ක් ගත්තේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන යහපාලන යුගයේ. 180ක්. ඒතර මුළු ණය පංගුවෙන් 147ක් මුල්‍ය වෙළඳපොළෙන් ගත්තු ණය. ඒ ණය අරන් තින්නේ එක්කෝ ඇමරිකානු එහෙම නැත්නම් යුරෝපා සමාගම් වලින් ආයතන වලින්. කොයි දැන් ණය රීෂෙඩියුල් කරගන්න කියලා කතා කරන්න යන්නේ ඒගොල්ලොත් එක්ක. ඒගොල්ලෝ කැමති වුණොත් විතරයි ඒක වෙන්නේ. මුල්‍ය අරමුදල ඒකට පහසුකම් සැලසුවායි කියලා ඒගොල්ලෝ කැමති වෙන්නේ නැහැ ඒ නිසාම. දැන් 147ක ණය පංගුව තියෙන්නේ ඇමරිකානු හෝ යුරෝපා ණය හිමියන් අතේ. එතකොට මේ ණය හිමියන් මේකට එකග වෙන්න ඕන. එකග නොවුනොත් ඒත් අර්බුදය උස්සන්න වෙනවා. දැන් IMF එක සහතික වෙන්නේ නැහැ ඒගොල්ලෝ අනිවාර්යෙන් එකඟ කරලා දෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ එකඟ නොවුනොත් මොකද වෙන්නේ? එතකොට ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කියන එක අර්බුදයට යනවා. ණය ප්‍රතිව්‍යුහ ගතකරණය කියන එක අර්බුදයට යන අතරෙම
ජාත්‍යන්තර මුල්්‍යාර මුදල දෙනවා කළ යුතු වැඩ සටහන දෙ අපි දන්නවා. දැනට අසංකල තියෙන ගිවිසුම මේ දක්වා ජනගත කල නෑ. පාර්ලිමේන්තු ඉදිරිපත් කළ නෑ. මහජනය දන්නේ නෑ. දැන් නයහිමියන් සමඟ නය ප්‍රතිවිහෝගත කිරණය සඳහා සාකච්ඡාවලට යන්නේ එග්‍රිමෙන්ට් එකත් එක්කනේ. ඒ ගිවිසුම ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නැත්තේ? ඒ ගිවිසුමේ මොනවද තියෙන්නේ? ඒ ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙන පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මොනවටද එකඟ වුණේ? මොනවද ඒ වෙනුවෙන් කරන්න එකඟ වෙලා තියෙන්නේ? අපි දන්න විදිහට එක කොන්දේසියක් තමයි ජාත්‍යන්තර ණය විතරක් නෙවෙයි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරණය කරන්න ඕන. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න කියලා කියන්නේ මොකටද? දේශීය වශයෙන් අරගෙන තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරොත් රාජ්‍ය බැංකු දෙක තුනක් කඩාගෙන වැටෙනවා. අපේ රක්ෂණ අරමුදල් අපේ රාජ්‍ය වෙනත් අරමුදල් කඩාගෙන වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ මේ රටේ අපි දන්නවා මේ මුල්‍ය අරමුදලේ මෙහෙයුම ඇතුලේ තියෙන්නේ ලංකාවේ ආර්ථිකයේ මෙතෙක් දුරට හෝ පවත්වාගෙන ඉන්න පුළුවන් උනේ මේ ප්‍රධාන රාජ්‍ය බැංකු ටික රාජ්‍ය බැංකු හැටියට පවතින නිසා. ඒව රාජ්‍ය බැංකු වශයෙන් තියෙන නිසා. ඒ රාජ්‍ය බැංකු හැටියට තිබුණ නිසා තමයි ඒවෙන් යම් යම් රජයට හදිසි තත්ත්වයන්වලදී අවස්ථාවවලදී උදව්පදව් වෙන්න පුළුවන් උනේ. දැන් මේ රාජ්‍ය බැංකු ටිකත් වැට්ටුවම ඒවත් පුද්ගලීකරණය කරාම රජය කියන්නේ අන්ත අසරණ වෙච්ච ආයතනයක් වෙනවා. රජයට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැති වෙනවා. නව ලිබරල්වාදය කියන්නේ රාජ්‍ය බෙලහීන කිරීම තමයි. රජය අසරණ කිරීම තමයි. දැන් මේ හදන්නේ මේ අර්බුදයේ ඇතුලේ ඒක පාවිච්චි කරලා මුල්‍ය අරමුදලේ දොස්තරට යන්න කියලා හැමෝම කිව්වනේ හර්ෂදලා අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝම කිව්වා මේකට හරියන එකම දොස්තර ඉන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඒ විශේෂඥ වෛද්‍යතුමා ගාවට ගියොත් තමයි ලෙඩේට බෙහෙත් හම්බෙන්නේ කියලා. දැන් ඉතින් හැමෝම කියලා ගියා. දැන් එයා බෙහෙත් දෙන්නෙත් නැහැ නොදෙන්නෙත් නැහැ. දෙනවා වගේත් පෙන්නනවා. ඒ අතරේ අර ලෙඩාමලත් බඩසුද්ධයි වෙනදී ප්‍රතිකර්මත් කරනවා. බඩසුද්ධ වෙයි ලෙඩා මරලා. ඒකට තමයි මේ යන්නේ. ඒ නිසා අපි කියන්නේ නිකන් කියන්නම් වාලේ මුල්්‍ය අරමුදලේ පිහිටපතමු කියලා කියපු අයට එයාට වගකීමක් තියෙනවා. දැන් මුල්්‍ය අරමුදල ලංකාවේ බෙල්ලෙන් අල්ලගෙන මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ආණ්ඩුවට මුල්්‍ය අරමුදලෙන් එපිට වෙන කිසිම සැලැස්මකුත් නැහැ. වෙන උපාය මාර්ගයක්කුත් නැහැ. එහෙම තියෙන බව පේන්නත් නැහැ. මේ දක්වා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න මෙන්න අපි අපේ සැලැස්ම මෙන්න මේ අවුරුදු 5 තුළ අපි මේ මෙතෙන්ට මේ රට ගේනවා කියලා කියන දේකුත් නැහැ. ඉතින් ඒ නිසා අන්තිමට රට මහජනයා අසරණව අන්ධයෝ වගේ මේ දිහා බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. දවසින් දවස ආර්ථික පීඩනය දවසින් දවස වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. මේ රටේ පොදු ජනතාවගේ දුක් වේදනාවන් දෝරේ ගලන්න පටන් අරන් තියෙනවා. මේක දිහා ඔහේ බලන් ඉන්නව නම් මේ පාලකයෝ ඔය තනතුරු වලට කෙලහලහල ඉන්න මලපෙරේතු මේව දිහා ඔහේ බලාගෙන ඉන්නව නම් Tamanta රාජ්‍ය ඇමතිකමක් හරි කැබිනට් ඇමතිකමක් හරි හම්බ වෙන එක ඇරෙන්න වෙන කිසිම මේ අරමුණක් නැතුව දේශපාලනය කරනව නම් එහෙම අයට මේ 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 විදිහ අරමුදයකදී ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට අත් වෙන්න නියමිත ඉරණම මොනතරම් භයානක වේද කියලා. අපි කියන්නේ එක දෙයයි. මුල්‍ය අරමුදලත් එක්ක අත්සංකල්ල තියෙන ගිවිසුම හෙළිදරව් කරන්න. ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි මොනවද කියලා හෙළිදරව් කරන්න. මේ ආර්ථික අරමුදය දඩ බීමා කරගෙන ශ්‍රී ලංකා රාජ්‍ය බෙල්ලමිරිකන්න ඉඩ තියන්න අපි ලෑස්ති නැහැ. ශ්‍රී ලංකා රාජ්‍ය බෙල්ලමිරිකන ගිවිසුමක්ද නැද්ද කියන එක අපිට පැහැදිලිව අනාවරණය කරන්න. එසේ නොකර එක හංගගෙන යනවා නම් ඒකට විරුද්ධව නැගී සිටීම පොදු ජනතාවගේ අනිවාර්යනීය වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.